ඔබ හැම දිනටම ආයුබෝවන් කියලා මම ඉතාමත් ආදරෙන් යුක්තව ඔබ හැම දිනම පිළිගන්නවා. ජයලත් මනෝරත්න, ඒ මහා ගාන්ධර්වයා, ඒ මහා ගත් කතුවරයා, ඒ මහා නාට්‍යවේදියා, ඒ මහා මිනිස් පුත්‍රයා, ජීවිතේ කිසිම දවසක අපෙන් සමුගෙන යන්නේ නැහැ. එතුමා ගතින් සමුගෙන ගියේ මීට මාස කිහිපයකට කලින්. ඒත් එතුමා වපුරපු මනුෂ්‍යත්වය අපේ හදවත් තුළ සදාතනිකව රැව් පිළිරැව් දෙනවා. එතුමා වපුරපු මනුෂ්‍යත්වය ඇතුළේ අපිට ජීවත් වෙන ලැබීමත් මහා විශාල භාග්‍යයක් විදිහට අපි සලකන්නේ. එතුමා හැම වෙලේම උත්සාහ කරේ මනුෂ්‍යත්වයේ පිරි සමාජයක් වෙනුවෙන් එතුමාගේ මෙහෙවර ඉටු කරන්නට. එතුමාගේ මෙහෙවර ඉතාමත් ගෞරවයෙන් යුක්තව ඉටු කරපු කෙනෙක් විදිහට අපි සලකන්නේ. ඒ නිසාම එතුමා වටා සිටින සජ්ජන හොදී ජන සමූහයා තීරණය කරා විශේෂින් භානුක මනෝරත්න, ඒත් එක්කම ආදරණීය දියණිය, ඒත් එක්කම ආදරණීය ආචාර්ය ජයලත් මනෝරත්න චූරීන්ගේ මැතිනිය ජයන්ති අක්කා මේ හැම දිනාත් එක්කම එකතු කරලා එකතු වෙලා ජයලත් මනෝරත්න චූරීන් සමාජයට ලබා දුන්න ආදරය ගෞරවය දිගින් දිගටම පවත්වාගෙන යාම සඳහා එතුමා අපින් සමුගත් 12 වැනි දින සිහිපත් කරමින් එතුමාව මතක සජ්ජායනය කරමින් යම්කිසි අග්‍රගන්නේ වූ මෙහෙවරක් සමාජය උදෙසා කරන්නට ඒ එහි ප්‍රතිඵලයක් විදිහට අපි බොර්ලස්ක මුව එතුමා ජීවත් වුණු නගරින් ආරම්භ කළා පළවෙනි වැඩසටහන. මහින්ද පෙරේරා සහ චාමික හත්ලවත් චූරීන් හිටියා ඒ දේශකවරුන් විදිහට. මේ දේශන දෙකින් පසුව ඊළඟ මාසයේ අපි හොරණ පැවැත්වුවා දේශන දෙකක්. ඒත් එක්කම ඊට පස්සේ අපිට කොවිඩ් වසංගතය ආවට පස්සේ අපේ හැම දෙයක්ම අඩාල වුණා. අපේ ජන ජීවිතය නිසා අපි උත්සාහ කරා තාක්ෂණය ඔස්සේ ඔබත් එක්ක ඒකාත්මික වෙන්නට. එතකොට මේ තාක්ෂණය ඔස්සේ ඔබට ඒකාත්මික වෙන දෙවන වැඩසටහන අද රංජිත් ධර්මකීර්ති මහා කලාකරුවාණන් ඔබත් එක්ක සාකච්ඡා කරනවා ඇති නාට්‍ය රසවින්දනය පිළිබඳව මම සූදානම් වෙන්නේ ගීතේ මනුස්සකම ගැන කතා කරන්න. මම මේ ගීතේ මනුස්සකම කියන අදහසතේ තෝරගන්න හේතුවත් මාතෘකාව තෝරගන්න හේතුවත් අපේ ජයලත් මනෝරත්න චූරීන් නිතරම උත්සාහ කරේ මනුෂ්‍යත්වයේ මේ අපේ සමාජය තුළ මෝදු කරවන්නට, අපේ දරු පැටවුන්ට නැතිවිලාගේ මනුෂ්‍යත්වය එකතු කරන්න නැවත වතාවක් එකතු කරන්නට, මේ මහ පොළොවට නැතිවෙච්චි මේ ස්වභාව ධර්මයට නැතිවෙච්චි අම්මලට තාත්තලට ආදරයට සෙනෙහසට නැතිවෙච්චි මනුෂ්‍යත්වය නැවත වතාවක් අපේ හදවත් ගැඹුරෙහි පත්‍යම් කරන්න එතුමා ගත්ත උත්සාහයක්. ජයලත් මනෝරත්න ශූරින්ගේ ගුරුතරු නාට්‍ය සඳගිර ඒත් එක්කම තලමල පිපිලා කනේරුමල් මේ හැම නාට්‍යක ඇතුළෙම පුත්‍ර සමාගම අන්දරේලා මේ හැම නාට්‍යයක් ඇතුළෙම එතුමා මනුෂ්‍යත්වය ප්‍රේක්ෂකයන් හමුවට ගේන්න උත්සාහ කරා. ඒ නිසා මම හිතුවා එතුමාට ගැලපෙන මනුෂ්‍යත්වය ගැන කතා කරොත් හොඳයි කියලා. එතුමා රිකිල්ල ගස්කඩ පැත්තේ හවුරංකද පැත්තේ එතුමාගේ සුන්දර ගම්පීසක ජීවත් වෙච්ච කෙනෙක් ඉන්න මුල්ම ගීත විදිහට තෝරාගත්තා. සුන්දර ගමක සුන්දර මිනිසුන්ගේ ජීවන චර්යාවත් එක්ක එකතු වෙච්චි මනුස්සකම ගැන කතා කරන්නට. මේ බණ්ඩාර හැලියගොඩ ශූරීන් රචනා කරපු රෝහණ වීරසිංහන් සංගීතවත් කළ අපේ සුනිල් ඉදිරිසිංහ ශූරීන් ගායනා කරන වන්නි වනපෙතේ ගීතය හිතලා බලන්නකො. වන්නි වනපෙතේ ගම්දනව් පුරා නිවහන වංකගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන් අපිට වෙසන්තර වගේ දන් දීපු පියවරුන් හිටියේ ඈ වෙසතුරු ගුණ සහිත පින්වතුන් අපේ තාත්තලා හිටියේ. ඒ තාත්තලගෙන් ජාත වෙච්ච අපි ගෙන්දගම් පොළොවට ඇවිල්ලා මොකද්ද මේ කරන්න කියලා හිතාගන්නවත් බෑ. සමහර වෙලාවට හිතෙනවා මේ නගරයට ඇවිල්ලා සිදාදියට ඇවිල්ලා අපි මේ හොයන්නේ මනුස්සකමද කියලා. මට හිතෙන්නේ ගිලීච්ච මනුස්සකම දැන් ආයතනයක් හොයන්න උත්සාහ කරනවා කියලා. ඒකට හොඳම කාලයක් උදා වෙලා තියෙනවා මේ කාලේ. මේ කොවිඩ් 19 වසංගතයේ
මහා විශාල විශ්වලාගත් ආශිර්වාදයක් වගේත් වෙලා. ඇයි? මනුස්සකම් පෙරදරි කරගන්න අපිට අවස්ථාව උදා වෙලා. අපේ තාත්තලා අම්මලා ඉස්සර ගෙදර කෑම වෙනකොට අපිට විතරක් නෙවෙයි ඉුවේ. තවත් කීප දෙනෙකුට බත් තැම්බුවා. එච්චරකට හාල් තිබුණා අපිට, වී තිබුණා. එතකොට තාත්තට බත් එක බෙදලා දුන්නට පස්සේ තනියම කන්න හිතක් නැහැ. එළියට ගිහිල්ලා බලනවා. කවුරු හරි පාරේ යනවාද කියලා. යනවනම් අය උකු බණ්ඩේ වරෙන් වඩින්ග කාලයන් කියලා කතා කරන අපේ සීයලා. අපිට හොඳට මතකයි. මේ අත්දැකීම බණ්ඩාර හැලියකට ෂූරින් ඉතා හොඳින් විඳපු කෙනෙක්. ජරත් මනෝරත්න ෂූරිනුත් එහෙමයි. එතුමාගේ ජීවන චරිතය ගැන කතා කරනකොට එතුමා අපිට කියපු කතා ඇතුලේ මේ වගේ චරිත අනන්ත අප්‍රමාණ එතුමාට ඉඳලා තියෙනවා. ඒ නිසාම මේ බණ්ඩාර හැලියකට ෂූරින්ගේ මේ ගීතයට හොඳ ආරම්භයක් ලබා දෙන්න පුළුවන් කියලා වන පිතේ ගොන්දනං පුරා නිවහන වංකගිරි වනේ විසතුරු සදිසි පියවරු අත්දුන් තබා බැති වන්දනා කරම් කන්ට පැකියා තනිවම එන්ට යැයි කියා ගමටම වකුලත් නිතර දන්දුන් පියවරුන් වෙතින් කරන ලද පවක් පලදී බැස හිඳී නගරයි අසල පූර්වී කරව පවක් පලදී ලද කුතු බින්න බැහැලා ඉන්න සිද්ධ වෙලා නගරේ. අප මේ දියුණුවක් කියලා හොයාගෙන යන්නේ ආයච්චරයක් කොහටද කියලා හිතාගන්න බෑ. ඊළඟ වචන ටික බලන්නකො. අපි කෑමක් කන්න ගියාම ජනල් දොරවල් වහගෙන ලොක් කරගෙන තමයි කෑම ටික කන්න යන්නේ. ඇයි? මාසයක් කඹුරලා කඹුරලා මහන්සිලා මහන්සිලා ලබාගෙන සොච්චෙමින් අපි කීප දෙනා කන්නේ බොහොම අමාරුයි. එතකොට ගමකට කන්න දෙන්න බෑ. කවුරු හරි ආවොත් කියලා බයට තමයි කෑම ටික කන වෙලාවේදී දොර අගුළු දාගන්නේ. හැබැයි අපි දන් දීපු මහා දාන දන් දීපු මිනිස්සුන්ගෙන් පැවතෙන අය ජාතක වෙලා තියෙන අය කල්ප කාලයක් වරපුර දුන්නු දන් ඇතත් හිත තුල මාසෙකට වරක් ලැබිනුය සොච්චමක් බැවින් කන්ට ගත් ගමන් පත්පත් කවුරුවත් එතැයි බිය වැද ඒ කියලා. අපේ රත්තරන් අම්මා හැමදේම කරේ මිනිස්සුන් වෙනුවෙන්, දරුවන් වෙනුවෙන්, ස්වභාව ධර්මය වෙනුවෙන්. අපේ අම්මා කවදාවත් වතුර බිඳක්වත් අපතේ ඇරියේ නැහැ. දැන්නේ අපි සිංක් එකට වතුර ටික ඉවත දාන්නේ. හැබැයි අපේ අම්මලා කොරහට එකතු කරගෙන ගිහිල්ලා ඒ ටිකත් පැලේකට දැම්මේ. අපිට දැන් ඒවා අමතක වෙලා අපි වෙනස් වෙලා මේ මිහි මඩලට මේ අඳුරු කුසට ආලෝකය දුන්නේ රත්තරන් අම්මා. මේ මිහි මඩලට දිය උල්පතක් වුණේ රත්තරන් අම්මා. මේ කීදෑරිවි ගිය පොළොවට, මේ විනාශ වෙලා ගිය වීරිලා ගිය පොළොවට මහා වැස්සක් වගේ ඇදහැරුණේ රත්තරන් අම්මා. මේ අහස් තලයෙන් මරු කතරට වැටිච්චි මේ වැස්ස රත්තරන් අම්මා. ස්වභාව ධර්මයේම රත්තරන් අම්මා. ඩබ්ලිව් ඒ අබේසිංහ ශූරීන් රචනා කරපු මේ ගීතය නන්දා මාලිනී සංගීතවත් කොට ගායනා කරන්නේ. අම්මා මුළු ස්වභාව సౌందර්යයටම සංකේතයක් කරලා මලා මුළු ස්වභාව సౌందර්යෙම අකුලලා අම්මගේ ජීවිතය ඇතුළේ පෙන්නන්න උත්සාහ කරනවා. මේ බලන්න මොනතරම් උත්තුංග ගීතයක්ද මේ අම්මගේ මනසට. මෙහි මදලේ අඳුරු කුසේ වියුල් පුත අම්මා අහස තලෙන් මරු කතරට වහින වැසස අම්මා
ඵල සම්පත සිය දහසක් නිකලුණා එළිය කරන නම් සුලුස් කලා පිරි පුල සමාරවිට තාත්ත නැති ජීවිතයක් වෙන්න පුළුවන් සක්වල තරු රත්තරන් ආදරණීය දූපුතුන් ප්‍රභාමත් කරේ රත්තරන් අම්මා උදාගිරෙන් ලෝකට වඩින්නේ ඉරුවෙලි එන්නටත් කලින් රත්තරන් අම්මා ලෝකයට වඩින්නේ එතුමියගේ ප්‍රභාව ආලෝකය මුළු ලෝකයටම ලබා දෙමින් ඒ රත්තරන් අම්මගේ උණුසුම සෙනෙහස මනුස්සකම වචන කීපයකට ගුණ කරන්න පුළුවන් කියලා කාටද හිතන්න පුළුවන්. පංගින්දකින් ලියා ඉවර කරන්නට බැරි. තෙලිතුඩුකින් සිත්තම් කරලා අවසන් කරන්නට බැරි. ගීයකින් ගයා. කවියකින් ලියා ඉවර කරන්නට බැරි. අම්මගේ සෙනෙහස. ජයලත් මනෝරත්න ශූරීන් හොඳටම දැනගෙන හිටියා. එතුමා. එතුමාගේ මෑණියන් සිහිපත් කරන හැම නිමේෂයකම එතුමා මෙන්න මේ වගේ උත්තරීතර අදහසක් එක්ක තමයි मनोरंजन चूरीन इतुमागे नाट्य गणना मनुष्य गमगन कथाकरा पासल दरुअन कथाकरा जालत मनोरत्न चूरीन विशेष गुरुतरोगी नाट्येक पासन दरुअे मनोभाव्यान नेगुलोंगे आवश्यकताव्यान नेगुलोंगे गैटलू प्रश्न पीली बंद साकाच्य करपू नाट्यक अध्यापने वगे එතකම අපේ පැරණි කාව්‍ය කලාව පිළිබඳ කතා කරපු නාට්‍යයක්. ඒත් මේ මේ නාට්‍ය ඇතුලේ එතුමා කතා කරපු මනුස්සකම දරුවන්ට තියෙන ප්‍රශ්න දරුවන්ගේ හැදියාවත් එක්ක තියෙන ප්‍රශ්න ගැන නාට්‍ය ඇතුලින් කතා කරාට ඒව සමාජයේ ප්‍රේක්ෂකයන් ඒව ඉතා ඉහළින් වැළඳගත්තට මේ රටේ වගකිව යුතු උත්තරමෝ නම් ඒවා ඒ තරම් ගන්නකට ගත්ත බවක් පිනේ ගියේ නැහැ කොහොමනත් අපි අසුබවාදී දේවල් කතා කරන්න ඕනේ එතුමා එහෙම කතා කරෙත් නැති නිසා අපේ සමාජයට වෙලා තියෙන තවත් දෙයක් ඇතුලේ තියෙන ප්‍රශ්නකාරී තත්ත්වයකට මනුස්සකම එකතු කරන්න උත්සාහ කරනවා මේ උලවාලි චිත්‍රපටය 1976 දී රූගත වෙච්ච උලවාලි චිත්‍රපටයට ධර්මසිරි ගමනගේ ශූරීන් නිර්මාණය කරපු ගීතයක් සංගීතය නිර්මාණය කරලා තින්නේ විතර රත්නායක ශූරීන් ගීත ගායනා කරන්නේ සුනිල් ඉදිරිසිංහ ශූරීන් මේ ගීතය නිර්මාණය වෙලා තියෙන්නේ අපේ වැලපුම් ගී ඕසේ මුල් කරගෙන මේ බලන්නකෝ අපේ දරුවෝ ප්‍රේම කරනවානේ प्रेम करांड पटंगत्तर पसे बहु अदकाले तरुण तरुणी अंट मे प्रेम की हरियट अवबोध करतीहिंद विराव हरियट विदगा बेरवे यम अवस्थावक तमंगि प्रेमवंत्या तमाव अतहरलगियोत्तेम जीवित नति करगा समहार अवस्थावल तमाव अतहरलगिय प्रेमतीट पीहिंगर मरण युग्यक एवट लसन गीत एक समहार गीत निशाम දරු තමන්ගේ පෙම්වතියට පිහින් යනලා තියෙනවා එකපාරම මට පිහින් යන්න මරන්න කියලා ගීතත් අපේ රටේ පොදු ජනතාව අතර දැන් ඉතා ප්‍රසිද්ධ වෙලා තියෙනවා මේ වගේ ගීතයකින් මිනිහ මැරුණා කියලා කිව්වහම කාටද විශ්වාස කරන්න පුළුවන් ඒත් ඒ තරම්ම ගීතය කියන එක ඉතා ගැඹුරින් සමාජගත වෙලා තියෙනවා මේ මම කතා කරන්න උත්සාහ කරන්නේ විරහව विधगान्नाकार्य आदरे कियान्ने परित्यागयक् कियन एक इता उतुम लेस कियापान गीतयक् मेक उदागमे मत्दहने
අපි ප්‍රේම කරනවා නම් බෝධිසත්ව ගුණ දරාගෙන ප්‍රේම කරන්නට ඕනේ. ආල වඩන අකුරු පහේ තීරවිල්ල සකේ. රැට නිදන තනි පැදුරේ නැති සිහිනෙක සකේ. ආලි බිඳුනු දා කුමකට කඳුළු හෙලනු සකේ. ආල වඩන යන තේරුම බෝසත්කම සකේ. ආල වඩන අකුරු පහේ දවසක ප්‍රේමයට වෛර බැඳලා හරියන්නේ නැහැ. අපි ඒ විඳ ගන්න ක්‍රමයක් හදා ගන්නට අවශ්‍යයි. දවසක් හරි ප්‍රේම කරපු කෙනෙකුට කවදාවත් වෛර කරන්නට බෑ. ඒක තමයි මේ ගීතය ඇතුළේ කියන්නේ. අපේ ආදරණීය තරුණ පරපුරෙන් ඉල්ලා සිටිනවා අපි හැම දිනාම අවබෝධයෙන් යුක්තව ජීවත් වෙමු. අපේ රටේ, අපේ ජාතිය, අපේ ආගම, අපේ රටගෙන හිතලා අපි ජීවත් වෙමු. අවබෝධයෙන් ජීවත් වුණොත්, මනුස්සකමින් ජීවත් වුණොත් අපිට කවදාවත් කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ගැටලුවවත් මගහරව ගන්නට පුළුවන්. හොඳයි. යාචකයෝ කියලා අපි හඳුන්වන්නේ, මම නම් කැමති නෑ මේ වචනෙට. හැබැයි ඒ තත්ත්වෙට පත් වෙලා ඉන්නවට කැමතිත් නෑ. ඒ හැම තත්ත්වෙට පත් වෙලා ඉන්නේ කෙනෙකුට කියන්න පුළුවන් නැති බැරිකම හින්දා කියලා. රවුමක් කැරකිලා බැලුවොත් එහෙම එබෑතු ඇත කියලා ගහලා තියෙන බෝඩ් ගහලා තියෙන තරම් අපේ රටේ මං හිතන්නේ වෙන කිසිම රටක ඉච්චර එබෑතු නැහැ. අපේ රටේ තරම්. ඒ තරමට අපේ රටේ එබෑතු තියෙනවා. ඇයි එබෑතු තියෙනව නම් නැති බැරිකමින් ඉන්නේ? ඇයි ඒ රස්සාවකට යන්න බැරි? හිතන්න. තවත් කෙනෙකුට කියන්න පුළුවන් අසනීපයි කියලා. අසනීපකට නම් ඉතින් බෙහෙතක් ගන්න කීයක් හරි කොහෙන් හරි හොයා ගන්නට අවශ්‍යයි තමයි. ඒත් වැඩි වශයෙන්ම අපි දකින්නේ වංචාව. උදාසීනකම නිසා ව්‍යාජක වෘත්තියට පෙළඹිලා ඉන්න අය. හැබැයි මම මේ කියන්නේ වෙන දෙයක්. ඔවුන්ගේ ගීත කලාවක් තියෙනවා. කවි කලාවක් තියෙනවා. ඒ කවි කලාව ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච ගීතයක් තමයි දැන් මම ගායනා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ ගීතය ඇතුළේ තියෙනවා අපිට මනුස්සකම ගැන කියලා දීලා.
හිතන්න මේ ගීතය ඇතුලේ තියෙන වචනයක් වචනයක් ගානේ තියෙන අපිට අවවාදයක් දීලා මනුස්සත්වයෙන් ජීවත් වෙන්න කියලා. එහෙම ජීවත් වුණොත් ඇත්තටම හොඳයි කියලා හිතෙනවා. මේක කවුරු හරි මේ සිංගමනේ යන කෙනෙක් මේ ගීතේ ගායනා කරොත් එහෙම ඒත් කීයක් කර දෙන්න හිතෙන තරමටම අපේ හිත මනුෂ්‍යත්වයෙන් පිරෙනවා. ඉබන් ගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යති සැපට වැටුණු කය පොරවට දිරා යති අපට නොවේ බඹුටත් මරු ළඟා වෙති ඉනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති මලේ සුවඳ නැති වේ පිති හැඳුනාම ගතේ රුසිරු නැති වේ රැලි වැටුනාම ගඟේ මහිම නැති වේ දිය සිඳුනාම දුන්දේ සුවඳ පවති ලොව දීමෙන් හොඳ දීම දුගේ අට දන් දීම යෑමෙන් හොඳ යෑම නිර්වාණෙට කනමුණ කෑම තනියම වල දන්න එපා අසරණ කෙනෙකු ආවිට එළවන්න එපා අනුවන කමෙන් පව් සිදු කරගන්ට එපා නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා බලන්නකො කනගුණ කෑම තනියම වළඳන්න එපා අසරණ කෙනෙකු ආවිට එළවන්න එපා අනුවන කමෙන් පව් සිදු කරගන්න නොමරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා. කොච්චර ආදරණීය මනුෂ්‍යත්වයේ අවදනක්ද අපිට දීලා තියෙන්නේ. අපි මේ ගීත අහනවා මේ කණින් අහලා මේ කණින් පිට කරන්නත් පුළුවන්. හැබැයි ගීතයක වචන හරියට රස විඳිනකොට එහි අමුතු රසයක් දැනෙන්න පටන් ගන්නවා. ඒ රසය අපේ ජීවිත වෙනස් කරනවා. එහෙම වෙනස් වෙච්ච කෙනෙක් සනත් තිමිරසිරි කියන්නේ. කවදාවත් ජීවිතේ ගුරු මෑණිවරුන් පියවරුන් හැදුවේ නැත්නම් ගුරු මෑණිවරුන් පියවරුන් යහගුණේ කියලා දුන්නේ නැත්නම් ගීතේ කියන මාතෘකාව හදාගෙන ඒ තුලින් ජීවිතේ හදාගත්තේ නැත්නම් ඔබ ඉදිරියට එන්න ලැබෙන්නේම නැහැ සනත් තිබුලසිරිට. ඒ තරම්ම මේ හදන්න බැරි නසරාණි කුළු ගැටෙක් විලා හිටපු කාලයක් තිබුණා. ඒත් දැන් අපි වෙනස් වෙන්න ඕනේ කාලේ එළඹිලා කියලා අපිට හැමෝම හිතන්න ඕනේ දෙයක්. ඒ නිසාම දැන් අපේ හිතවල වෛරයක් ක්‍රෝධයක් ඇති වෙන්නේ නැහැ. ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ නැහැ. කිසිම අවස්ථාවක කුහකකමක් ඇති වෙන්නේ නැහැ. ඇයි? ගීත ඇතුළේ තියෙන මනුස්සකමත් එක්ක අපි ඒව අපේ ජීවිතයට එකතු කරගන්න පටන් අරගෙන. ජයලත් මනෝරත්න ශූරීන් වගේ ගෞරවනීය මනුෂ්‍යත්වෙන් පිරිපුන් මිනිසුන් එක්ක ජීවත් වෙච්ච අපි ඒ අය අනුකරණය කරන්න පටන් අරගෙන ඒ අය ගිය ගමන් මාර්ගයේ යන්න පටන් අරගෙන ඒ නිසා යහගුණ පිරි සමාජයක් උදෙසා යහගුණ පිරි මිනිසුන් බිහි කිරීම නියත වශයෙන්ම අපේ පරමාර්ථය විය යුතුයි. ඒට අපි ඉස්සරවම වෙනස් වෙලා සමාජයත් වෙනස් කරන්න උත්සාහ කරමු. මේ බලන්න අපිට තිබ්බ සෙනෙහස අපිට තිබ්බ ආදරය ඇතුළේ තිබ්බ මනුස්සකම අපි වෙරළු ගෙඩියක් තිබ්බත් ඒ කටකට කපාගෙන නිදාගත්තා. වෙරළු ගෙඩිය කටකට කපාගෙන උටහක් නොකා දෙවුරුටත් තබාගෙන උන්න පියදාසත් කුළු පව් විලාසින ඒ
කටුළු ගෙඩියත් කොටස් වලට බෙදාගෙන ඉතුරු කරගෙන පංගුව දෙගුරුන්ට තියාගෙන හිටපු අපි දැන් පැලෙයිනි වැටකට රණ්ඩු වෙන තරමට මනුෂ්‍යත්වය වෙනස් වෙලා පිරිහිලා නේද කියන්නේ මනුෂ්‍යත්වය වැටිලා පොඩිඳු හේ මල් මතක කිලාගෙන උඳ හිත ගොහින් උතුහුලකට රසාගෙන මහගේ බිමට තනි ඔළුවය කියාගෙන සතුරන් වෙලා පුනුනට දොස් කියාගෙන අපි අපිටම දොස් තියාගෙන පුංචි කාලේ හිතියාගෙන හිටපු හොඳ හිත උඩුහුලකට ගහගෙන ගිහිල්ලා වගේ හරියට උඩුහුලකට නෙවෙයි මේ සමාජ සංහතියේ ක්‍රියාකාරීත්වයත් එක්ක ගසාගෙන ගිහිල්ලා තියෙන්නේ මේ රැල්ලට අහුවෙලා ගසාගෙන ගිහිල්ලා තියෙන්නේ එය සුරක්ෂිතව අපි ළඟ තියාගන්න ඕනේ ඒ හදවතේ ගැප් කරගෙන තියාගන්නව නම් අදිෂ්ඨාන කරගන්නව නම් කවදාවත් අපිට මැරෙනකොට දුකින් මැරෙන්නට වෙන්නේ නැහැ. මනෝරත්න ශූරීන් වගේ ඇස් දෙක වහගෙන නිදහසේ හුස්ම අරින්න පුළුවන්. ඒ හේතුව කිසි කෙනෙකුට කරදරයක් කරලා නැහැ, වංචාවක් කරලා නැහැ, හිරිහැරයක් කරලා නැහැ. ආදරේ, සෙනෙහස, මනුස්සකම වපුරලා මේ ලෝකෙන් සමහරකට ගිහිල්ලා තියෙනවා. මේ තිරිසන් මොතින් කිසිහව හරන නැති ලන්දක කකා ලන්දට කල්යල් හරිති එක මෙහි සයන කාටත් නිදි සුවය දෙති දිම් පංගුවත ලොල්වි මලගම් නොයති මෙහෙම පුංචි දේවල් වලටත් අපි මලගෙවල් වලට පවා යන්නේ නැහැ නේද මං ඔබගේ මලගෙදරට පවා එන්නේ නැහැ කියලා කියන මිනිස්සු කොච්චර ඉන්නවද තවත් අය කියන්න පුළුවන් මගේ මලගමටවත් උඹ එන්න එපා කියලා කියපු සහෝදරලු කොච්චර ඉන්නවද නේද දැන් අපි වෙනස් වෙන්න ඕනේ කාලේ දැන් බොහොම කාලයක් ඉක්ම වෙලා ගිහිල්ලා තියෙන්නේ මෙච්චර දේවල් කියලා තියෙද්දි සමාජයට මනෝරත්න ශූරීන් වගේ තවත් බොහෝ පිරිස් ගීතানুසාරයෙන් නාට්‍යানুසාරයෙන් කාව්‍යানুසාරයෙන් මිනිස්සුන්ට විඳින්න දේවල් කියලා දෙද්දි ඒ අය විඳින්න නැත්නම් හිතන්න ඕනේ කාරණාවක් ඒක. සමහර දරුවෝ අතරමඟ දාලා ගිහිල්ලා. සමහර දරුවෝ තාත්තලව අතරමඟ දාලා ගිහිල්ලා. සමහර දරුවෝ අම්මලව අතරමඟ දාලා ගිහිල්ලා. සමහර දරුවෝ තාත්තලව අම්මලව බලු කූඩුවල ටොයිලට් වල නැත්නම් වැසිකිලි වල ජීවත් කරනවා. ඒ අය කෑම බීම ගන්නෙත් ඒ වගේ තැන්වලමයි. සමහර අම්මලව තාත්තලව දරුවෝ දාලා ගිහිල්ලා කැලෑවල පාරවල් වල අතරමං කරලා ගිහිල්ලා. සමහරු වැඩිහිටි නිවාසවල දුක් විඳිනවා. රස මසවලු ලැබෙන්නට පුළුවන් වැඩිහිටි නිවාසෙයි. ඒත් දරුවන්ගේ සෙනෙහස ආදරය ලැබෙන්නේ නැත්තම් ඒ රස මසවලු මොනවටද? නේද ඒ වගේ දරුවොත් ඉන්නවා පුංචි කාලෙම පාරවල් වල දාලා ගියපු කුණු ගඩවල් වල දාලා ගියපු අතරමං කරලා ගිය දරු පැටව විවිධ තැන් වල හැදෙනවා ඒවට ළමා නිවාස කියලා කියනවා ඒ දරු පැටව ගැන මනුෂ්‍යත්වයෙන් පිරිහී තැන්නේ අහසින් පොළොවට අනා වෙටි මෞපිය සෙනෙහස උරුගෙන හිල්ලද පුංචි පුතේ මගේ පුංචි දුවේ අහසින් පුළුවට කනාවෙති අහසින් පොළොවට කඩා වැටලද දන්නේ අම්මා තාත්තා කවුද කියලා දන්නේ නැහැ මව්පිය සෙනෙහස හොරු අරගෙන ගිහිල්ලාද පුංචි දුවේ මගේ පුංචි පුතේ මන්දිර වාසල පැල්පත අගුපිල කොයි කවුරුත් දරුවෝයි මෙලොවේ මේ කොයි තැනක හිටියත් ඒ දරුවෝ මගේ දරුවත් දරුවේ පාරේ මිනිසුන්ගෙන් යමක් ඉල්ලා සිටන ඒ අම්මගේ තාත්තගේ දරුවත් දරුවේ ඒත් නොමලා ඉන්නා නිසාද මේ ගෙට
අනාථ නිවසයි පට බැඳුනේ. අනාථ නිවසක ඉන්න පුංචි පැටවු ටිකක් ගැන මේ කියන්නේ. ඒ නිවසක අනාථ නිවාසි කියලා දාලා තියෙන පුංචි පැටවු අනාථ වෙච්ච පැටවු වින්දා. ගෙනත් දෙති රස මසවලු මව්වරු අම්මාවරු දරුවෝ ඉන්න අම්මාවරු රස මසවලු මේ පුංචි පැටවුන්ට ගෙනලා දෙනවා. ඒවගෙන් දරුවෝ කුස පුරව ගන්නවා තමයි. නැතිබරි කම්මැද අහක දමන්නද නුඹේ මව් ළමදේ කිරියරුනේ අම්මගේ ළමදේ කිරියරුනේ නැතිබරි වෙලා ඔබ අහක දමන්නද කියලා මේ ගීතෙන් අහන්නේ. මේ මනුස්සකම ගැන ප්‍රශ්නයක් අහනවා ගීත රචකයා. මම හිතනවා අපේ ගීත කලාව ඇතුලේ තියෙන දේවල් වලින් ඔබට බොහෝ දේවල් ගන්න පුළුවන්. මේ මේ බලන්න. තමන්ගේ ප්‍රේමතිය තමන්ගේ භාර්යාව බවට පත් වෙනවා. භාර්යාව අම්ම කෙනෙක් බවට පත් වෙනවා. අම්ම කෙනෙක් බවට පත් වුණාට පස්සේ ස්වාමියාට තිබ්බ සෙනෙහස බෙදිලා යනවා පුංචි දරුවටත්. ඒ දරුවට ගියාට පස්සේ දරුවෝ තුරුළු කරගෙන නලවට අම්මගේ මුළු ජීවිතේ බවට පත් වෙන්නේ දරුවනේ. මුළු ජීවිතේ කැප කරමින් රත්තරන් අම්මා ඒ දරුවට සෙනෙහස පානවා. ඒ ආදරයත් සෙනෙහසත් එක්ක රත්තරන් අම්මා පුළුවන් තරම් උත්සාහ කරනවා පුංචි පැටියව ලොකු මහත් කරන්න යහගුණ කියලා දෙන්න. එතකොට තාත්තා ඈත ඉඳලා බලාගෙන ඉන්නවා. පෙර දිනක සිය පුතු නලවන වා ඉස්සරයාගේ තිබුණේ නුරාවේ සෙනෙහ නුරාවේ සුන්දරත්වය. දැන් එයාගේ දෙනෑන තියෙන්නේ දයාව වැහෙන්නේ. එයාගේ ඇස් දෙකේ තිබ්බ නුරාව නෙවෙයි අනුරාගය නෙවෙයි දැන් වැහෙන්නේ දයාව. පුංචි පැටිය වෙනියන් උපන්න මෛත්‍රිය දයාව. මම එයාට හිනා වුණාම ඒ දිහා බලාගෙන ඉඳලා එයාත් මට පුංචි හිනාවක් දැම්මා. බොහොම කෝලකමෙන් වගේ හිරුටත් සඳුටත් නොකියා රහසෙම කාලයට යන්න ඉඩක් නැහැනේ. කාලේ පැන යන්න බෑ. හැබැයි හිරුට සඳුරට කියන්නේ නැති තරමටම වේගෙන් කාලේ හොරහින්ම ගෙවිලා ගිහිල්ලා. net අදහන්නට බැරි ලෙස රූසිරු කිමින් මැකී යනවා. මගෙත් එහෙමයි. ඔබෙත් එහෙමයි. ඒක ලෝක සත්‍යයගෙම ස්වභාවය. අනිත්‍යෙ මෙනෙහි කරගෙන ඉන්න එක තමයි තියෙන්නේ ජීවත් වෙන එක තමයි. හැබැයි මේ රූපයේ තියෙන සුන්දරත්වය නෙවෙයි හදවතේ සුන්දරත්වය එන්නෙන්නම වැඩි කරගන්නට පුළුවන් අපිට. අපේ ජීවිත ගැන අපි මේ ඉතලා අපිම ස්වයං ශික්ෂණයක් ස්වයං විනයක් හදාගෙන අපි මේ රසවින්දනය හරියට කරගෙන ගියොත් ජීවිතය අන්තිමට කියනවා එදා වගේ තවමත් වැට අද්දර නාමල් පෝදිනවා. නොකා නොබී දුක් වින්දා තීතය යලි මට සිහි වෙනවා. කොච්චර සුන්දරද කියලා බලන්න. බිරිඳක් ස්වාමීක අතර මේ වගේ ගනුදෙනුවක් පවත්වාගෙන යෑම. ගීතය නිර්මාණය කරන්නේ සුනිල් සරත් පෙරේරා. සුනිල් සරත් පෙරේරා ශූරීන් කියලා කියන්නේ බොහෝම ආදරෙන් යුක්තව ස්වභාව සෞන්දර්ය තමන්ගේ නිර්මාණ ඇතුළට එකතු කරගෙන ප්‍රේමයත් එක්ක ස්වභාව සෞන්දර්ය එකතු කරනවා. විරහවත් එක්ක ස්වභාව සෞන්දර්ය එකතු කරනවා. ඒ වගේ කලාකරුවෙක් තමයි ජයලත් මනෝරත්න ශූරීන් කියන්නේ. හැම දෙයකටම ස්වභාව සෞන්දර්ය එකතු කරනවා. අපි අන්දරේ තලමල පිපිලා නාට්‍ය ගත්තොත් එහෙම තලමල පිපිලා නාට්‍යයේ වේදිකාව මැද්දේ තියෙන මහා විශාල වෘක්ෂය ඔබට මතක ඇති. ඒත් එක්කම ගුරුතරු නාට්‍යයේ මහා වෘක්ෂය ඒ සංකේතවත් කරන ස්වභාව ධර්ම. හොඳයි. දැන් අපි යනවා ආචාරයක් ගමට. ඔබත් කැමති මමත් කැමති ගමට යන්න. ගමට යන්නේ අපි පැලට.
ගමේ මිනිස්සු කොච්චර සුන්දර ජීවිතයක් ගත කරාද මනුෂ්‍යත්වයෙන් පිරි ජීවිතයක් ගත කරාද කියලා මේ ගීතය ඇතුළේ තියෙනවා. මේ ගීතේ එක වචනයක්වත් ගමෙන් මුක්ත වෙච්ච වචනයක් නැහැ. සෑම වචනයක්ම තියෙන්නේ ග්‍රාම්‍ය වචන. ලියලා තියෙන මහගම සේකර ශූරීන් පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව ශූරීන් තමයි සංගීත නිර්මාණය කරමින් ගායනා කරන්නේ. තමන් එක්ක ප්‍රේම කරපු තමන්ගේ පෙම්වතිය තමන්ව හැර ගියාට පස්සේ YouTube නාලිකා කීයකින්නේ පෙම්වතියට පහර ගහනවද? මොහුණු පොතෙන් මොන තරම් channel හදාගෙන පහර ගහනවද? ඒ පහර ගැසීම සඳහා YouTube නාලිකා නිර්මාණය කරමින් ඒවාගේ කුණු අවසන පිරිසද කොච්චර ඉන්නවද? සමහර විට ඒ පෙම්වතියටයි පෙම්වතිය පෙම්වතාටයි එකතු වෙන්න තිබ්බ අවසාන වාසනාව තවසන අවස්ථාවත් ඒ නාලිකාවලින් නැති කරලා දානවා. හැබැයි ඔබේ කරට මල් මාලා ගොතන්නට මදු මල් පිපෙනවා හේනේ වැට දිගට නොඹේ කටින් ගී සීප දහන්නට තාමත් ගිරව් වෙනවා පෙර පුරුද්දට මේ පැලේ හිටපුඹ ගයපු ගී සීපත කවි සීප දාන්න තාමත් ගිරව් වෙනවා පෙර පුරුද්දට උඹේ කරට මල් මාලා මං ගොතලා දුන්න ඒ මදු මල් පිපෙනවා තාමත් ඇට දිගටම ඔබ නැහැ ඉතරහක් නැහැ කිසිම වෙලාවක වෛර කරන්නේ නැහැ පෙම්වතියට මේ බලන්න ඒකේ අනිත් එක
කජුපූලන් පිපි කාලේ රංචුව ගැහුණු හැටි මතකද අපි බාලේ අපි රංචු ගැහිලා ජීවත් වෙනකොට සෙල්ලම් කරනකොට මල්වරණි වේ උඹ හිඳ හිට දුටු වේලේ මල්වර වේට පස් පැමුණාට පස්සේ වැඩි වේට පැමුණාට පස්සේ ඉඳ හිට යව දකින්න ලැබුණේ අර ඉස්සර වගේ පුංචි කාලේ වගේ හැමදාම දකින්න ලැබුණේ නැහැ ඒක දවසකවත් හිතේ තිබුණට කියාගන්න බැරි වුණා නේ අනේ හිත බැඳියාලේ අන්තිමට මොකද වෙන්නේ කමන්නේ නෑ තුන් හිත අමනාපයක් වගේ මේ අපි පෙර ජාති පෙතුලේ සයිනගේ පිට ගංගොයින් මා අමතක උනත් මගේ අත් මිට සරු යහතින් හිඳින්නගේ ඔයා මම දාල ගියර කමක් නෑ හිතේ තුන් හිතකවත් කොහෙවත් අමනාපයක් නෑ මේක අපි පෙර ජාතිය පැතු විදිහට මේ වෙලා තියෙන්නේ ඒ හින්දා යන තැනක හොඳින් ඉන්න සතුටින් ඉන්න හොඳට වාට ධන සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න පෙම්මතා එහෙම පෙම්වත්ුනේද අපිට ඕන වෙන්නේ මේ ගීත විඳිනකොට මගේ රත්තරන් දූපුතුන් තරුණ තරුණියන් නංගිලා මල්ලිලා අයියලා අක්කලා ඇඳලා මහමලා අපේ ජීවිතවලට මේවා එකතු කරගන්න උත්සාහයක් ගන්න. එහෙම නැත්නම් ගීතය එක පැත්තකින් අහලා අනිත් ඉතින් ඒක ඉවත් කරලා දානවා නම් ඒක මං හිතන්නේ ගැළපෙන්නේ නැහැ. කාලය බොහොම ඉක්මනින් ගෙවිලා යනවා. ඉතමත් ලොකු අපහසුතාවයක් මං විඳගෙන ඉන්නේ මොකද සංගීතය සපයා ගන්න තියෙන්නේ මටමයි හැම දෙයක් කර ගන්න තියෙන්නේ මට හින්දා හොඳයි අපි තවත් දවසක හමු වෙමු ජයලත් මනෝරත්න ශූරීන් සීපත් කරමින් මේ දරණ ප්‍රයත්නය ඉතාමත් විශිෂ්ට ප්‍රයත්නයක් මෙය අපි ජීවිතුන් අතර ඉන්න කාලයක් පුරාවටම පවතිවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒත් එක්කම ආදරණීය අත්තරම් ප්‍රේක්ෂකීනි ඔබ හැම දිනාටම යහපත් ජීවිතය ගත කරන්න වාසනාව ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජයලත් මනෝරත්න චූරින්ගේ ආදරණීය ප්‍රියම්බිකාව ජයන්ති අක්කට නිදුක් නිරෝගීව දීර්ඝ කාලයක් ජීවත් වෙන්න වාසනාව ශක්තිය දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආදරණීය රසවතුනි රසවතීනි ඔබ හැම දිනාටමත් දීර්ඝායුෂ ලැබේවා මම ප්‍රාර්ථනා කරනවා සෑම වාසනාවක්ම සෑම ජයග්‍රහණයක්ම සෑම සතුටක්ම ඔබට ලැබේවා කියලා මේ අපි අවසන් කරන්න සූදානම් වෙන්නේ ජයලත් මනෝරත්න ශූරීන් 1996 අවුරුද්දේදී අපි හැමෝම එකතු වුණා ඒ නාට්‍යට ගුරුතරු නාට්‍යය අතිශය සුන්දර නාට්‍යයක් එතුමාගේ ජීවිතේ අහුමුළු හැම දෙයක්ම පෙන්නපු නාට්‍යයක් විදිහට පෙන්වන්නට පුළුවන් මේ නාට්‍ය මතක් කරන්න පුළුවන් ඒ නාට්‍ය එතුමා කතා කරපු මනුෂ්‍යත්වය ගැන අවසාන ගීතයක් ගායනා කරමින් අපි සමුගාමී සූදානම් විහිවන මතු දවසක ඔබ තුසිනා